රට ඉතාම බරපතල අර්බුදකාරී තත්වයක මේ වෙනකොට තියෙන්නේ. ඒ තත්වයට ඇද දැමීමේ ප්‍රධාන වග උත්තරකාරයා මේ වෙලාවේ මේ ඉදිරිපෙළ පේලියේ මුල් අසුනක තාමත් අසුන්ගෙන ඉන්නවා. ඒ තත්වය වෙනස් කරන්න අපි කාටත් වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ රට අරාජික වෙලා මේ රට ඉතා විනාශකාරී තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වය වෙනස් කිරීමේ පළවෙනි කොන්දේසිය තමයි වර්තමාන පාලනය ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල අසුගිය කාලයේ පුරා ස්වාධීනව කටයුතු කළා. ඒ පක්ෂ 10ේ මන්ත්‍රීවරු 16ක ප්‍රමාණයක්, ඒ 16 දෙනාම මීට පෙර සිටම මේ ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව ස්වාධීනව කටයුතු කළා වගේම අවුරුද්දටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දැනු දෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය වෙන සීලුම පක්ෂ කැඳවලා ඒ පක්ෂ සමග සාකච්ඡා කරලා මේ රටේ උද්ගත වෙලා තිබෙන මේ අරාජික තත්ත්වය තුරන් කිරීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීමේ පුරෝගාමියා බවට කථානායකතුමා හැටියට තමුන්වහන්සේ පත් වෙන්න මගේ ප්‍රකාශය අනුව මමත් ඒ වගේම උදේ ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමාත් වාසුදේව නානායක්කාර මැතිතුමාත් තිස්ස විතාරණ මැතිතුමාත් ක්‍රීඩා නලස් මන්ත්‍රීතුමාත් පූජා අතුරලිය රතන ස්වාමීන් වහන්සේත් ගෙවිදු කුමානතුංග මන්ත්‍රීතුමාත් වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාත් අසංක නවරත්න මන්ත්‍රීතුමාත් මොහොමඩ් මුසමිල් මන්ත්‍රීතුමාත් නිමල් පීතිස්ස මන්ත්‍රීතුමාත් ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමාත් ඒල්ලේ මතාවුල්ලා මන්ත්‍රීතුමාත් ඒ වගේම ගයාසාන් මන්ත්‍රීතුමාත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් යන අපි සියලු දෙනාම මෙතෙක් අනුගමනය කළා වගේම මේ ආණ්ඩුවට රැහැණිව ස්වාධීනව කටයුතු කරනවා කියන එක මේ සභාවට ඉතා ඕනෑකමින් දනු දෙනවා. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. 19 වෙනි සංශෝධනය සංශෝධන සහිතව නැවත ගෙන ආ යුතුයි. ඒ තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා ජනතාවගේ දෛනික ජන ජීවිතයේ ශක්තිමත් කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි 14 දෙනෙක් ඉන්නවා. මේ 14 දෙනාම අද සිට අපි පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවායි කියන එක කියන්නට ඕන. මමත් සමග නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දයාශිරි ජයසේකර, දුමිත දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියමලාපිටිය, ජගත් පුස්සකුමාර, චාන් විජේලාල් සිල්වා, ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රඝුවන්, අංගයන් රාමනාදන්, සම්පත් දසනායක මේ කියන සියලුම මන්ත්‍රීවරු අපි අද සිට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ස්වාධීන කණ්ඩායමක් බව ප්‍රකාශ කරන්නට ඕන. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තුව තුල සිටින සියලුම දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටිනවා. රට ඉතාම විශාල අර්බුදයකට වැටලා තිබෙන වෙලාවක්, ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට වැටලා තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩගන්න අප සියලු දෙනාම එකතු වෙලා යම්කිසි එකඟත්වයක් ඇති කරගෙන විශේෂයෙන්ම රට සංසුන් කරලා ඊට පසු අපිට පුළුවන් පක්ෂ විදිහට බෙදිලා වැඩ කරන්න. මේක ඉතාම භයානක අවස්ථාවක්. මේ යන වේගය රට විනාශ වෙමින් පවතින්නේ. ඒ තත්ත්වයේ තුල සියලු දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි එක තැනකට වාඩි වෙලා රට වෙනුවෙන් අපි සාකච්ඡා කරලා රට සංසුන් කරලා අපි කටයුතු කරමුයි කියන එක මේ අවස්ථාවේ ඉල්ලා සිටිනු. කථානායකතුමනි, මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු නාමලේඛනයේ එක නමක් මට ඉදිරිපත් කරන්න බැරි වුණා. ගරු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමත් ඒ මම කියපු මෙතෙක් ස්වාධීනව කටයුතු කරපු മന്ത്രി කණ්ඩායමට අයත් කියන එක ඔබතුමාට දැනුම් දෙනවා. හරි, බොහොම ස්තුතියි. මම ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිතුමා, සුසිල් ප්‍රේමජාන්ත මන්ත්‍රීතුමා, චන්ද්‍රිමි විරක්කුඩි මන්ත්‍රීතුමා, නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා, නිමල් ලංස මන්ත්‍රීතුමා, දර්ශිනී ප්‍රනාන්දු පුල්ල මන්ත්‍රීතුමා, ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා, රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා සහ ජයරත්න හේරත් කියන මන්ත්‍රීවරු තමයි අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට කටයුතු කරන්න සූදානම්. හරි, බොහොම ස්තුතියි.